සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්ස සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඉතින් අද මම කතා කරන්න හිතුවා මේ ගොඩක් අයට තියෙන තවත් එක්තරා රෝගී තත්ත්වයක් සම්බන්ධව. එම රෝගී තත්ත්වය මොකක්ද? අත වශයෙන්ම මේ බඩේ තියෙන ඇසිඩ් ගතිය මේ උඩට ගහන එක ගැන. ඒකට අපි කියන්නේ GORD. එහෙම නැත්නම් GERD. Gastroesophageal reflux disease. කියලා තමයි ඒකට කියන්නේ. මොකද ඒ ගැන කතා කරන්න හිතුවේ මේ ගොඩාක් අය අපිට විතර කියන ප්‍රශ්නයක් තමයි. මොකද ගෑස්ට්‍රයිටිස් තියෙනවා. මට මේ ගෑස්ට්‍රයිටිස් තියෙනවා ડોක්ටර්. මේක ඉවරයක් වෙන්නේ නැහැ කියලා හැමතිස්සෙම නිරන්තරයෙන්ම පැමිණිලා අපිට පවසන රෝග තත්ත්වයක් ඇත්ත වශයෙන්ම. ඉතින් අපි දන්නවා මේ ආමාශයේ ප්‍රශ්න ගත්තාම විශේෂයෙන්ම මේ ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය දැන් මම සඳහන් කරපු ඇසිඩ් උඩට ගහන ගෑස්ට්‍රෝඉසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් කියන එක. ඒ වගේම තමයි බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. අපි කියනවා ගෑස්ට්‍රික් අල්සර්ස්. බඩ වැල්වල තුවාල ඇති වෙන්න පුළුවන්. අපි කියනවා ඩියෝඩිනල් අල්සර්ස්. ඒ වගේම ආහාර මාර්ගයේ තුවාල ඇති වෙන්න පුළුවන්. අපි කියනවා ඉසොෆේජියල් අල්සර්ස්. ඒ වගේම අපි දන්නවා මේ පිත ආපහු ගහන්න පුළුවන්. අපි කියනවා බයිල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා. ඉතින් මේ රෝග ගොඩාක් ගත්තාම මේ රෝගවලට පොදු ලක්ෂණ කීපයක්ම තියෙනවා. ගොඩක් අය හිතන්නේ දැන් මේ බඩේ මේ රෝග ලක්ෂණ ආවම හැමතිස්සෙම හිතන්නේ මට තියෙන්නේ මේ ගෑස්ට්‍රයිටිස්. මේ බඩේ ඇසිඩ් ගතිය ડોක්ටර් කියලා. ඉතින් මේක අත වශයෙන්ම ටිකක් ලොකු කතාවක්. මොකද මේකේ ප්‍රභේද කීපයක් තියෙනවා. අන්නේ ප්‍රභේදවලින් එකක් ගැන තමයි මම මේ අද කතා කරන්නේ. ඒ කියන්නේ මේ ගෑස්ට්‍රෝඉසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් එහෙම නැත්තම් බඩේ තියෙන ඇසිඩ් ආමාශයේ තියෙන ඇසිඩ් උඩට ගහන එක. දැන් අපි දන්නවා මේ අපේ ආමාශය අපි සාමාන්‍ය විවහාරේ බඩ කියලා කිව්වට බඩ කිව්වහම මේ බඩ ඇතුලේ තියෙන සියලුම අවයව ඇතුළත් වෙනවා. නමුත් ඒක මෙතෙන්දි අපි ඒක විශේෂිතව කතා කරනවා නම් අත වශයෙන්ම ආමාශය ගැන තමයි කතා කරන්නේ. ආමාශය කියන්නේ අපි කන කෑම ගලනාලේ දිගේ පහළට ගිහිල්ලා එකතු වෙන මල්ලක් වගේ කොටස. ඒකට තමයි ආමාශය. ඉතින් මේ විවහාරයේදී අපි කියන්නේ මේ බඩේ ඇසිඩ් කියලා කියන්නේ මේ ආමාශය ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. ඉතින් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දන්නවා මේ ආමාශයේ කාර්යය තමයි මේ తాවකාලිකව ආහාර ගබඩා කරගන්නවා අපි කන කෑම. ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලියේ සුවිශේෂී කොටසක් පටන් ගන්නවා මේ ආමාශය තුළදී. එතකොට ආමාශය කියන්නේ ස්වභාවයෙන්ම ආම්ලික තරල තියෙන පරිසරයක් තියෙන්නේ, ආම්ල තියෙන්නේ. මේ වැඩිපුරම තියෙන ආම්ලය තමයි හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් HCl කියන ආම්ලය. ඉතින් මේකේ pH එක ගත්තොත් pH එක ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ. අපි දන්නවා මේ ඇසිඩ් ගතිය වැඩි වෙනකොට pH එක අඩුයි කියලා. දැන් ඇසිඩ් ගතිය අඩු වෙනකොට අපි කියන්නේ බාෂ්මික පැත්තට යනවා කියලා. ඒතර වතුර ගත්තොත් අපි සලකන්නේ pH අගේ 7යි. වතුර කියන්නේ නියුට්‍රල්. දෙපැත්තටම නෑ ආම්ලිකත් නෑ බාෂ්මිකත් නෑ. ඉතින් බඩ ගත්තාම හැමතිස්සෙම ආම්ලික පරිසරයක් තියෙන්නේ. මේ ආම්ලික පරිසරයේ අත වශයෙන්ම pH එක සාමාන්‍ය 4ක් පමණ, සමහර විට 3.0 ගානක් පමණ වෙන්න පුළුවන්. එතකොට මේ ගාන අත වශයෙන්ම ටිකක් ලොකු ආම්ලිකතාවයක් අත වශයෙන්ම. හැබැයි ආමාශය කියන අවයවයේ තියෙන මතුපිට කොටස අත වශයෙන්ම හැදිලා තියෙන්නේ මේ ඇසිඩ් වලට ඔරොත්තු දෙන විදිහට. මේ ඇසිඩ් තිබ්බයි කියලා මොකවත් ආමාශයට සිද්ධ වෙන්නේ නැහැ මේ රෝගී තත්ත්වයක් නැත්නම්. හැබැයි මේ තියෙන ඇසිඩ් වලින් ආමාශයට හානි වෙනවා මේ ආමාශයේ යම් යම් තත්ත්වවලදී. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම අපි අද කතා කරන්නේ මේ ආමාශයේ තියෙන ඇසිඩ් ගතිය උඩට ගහන එක ගැන. මේ ඇසිඩ් උඩට එන එක ඇසිඩ් රිෆ්ලක්ස් ඩිසීස් කියන එක. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි දන්නවා මේ ගලනාලය ආමාශයට සම්බන්ධ වෙන තැන. අපි කියනවා එතන පොඩි වැල්ව් එකක් තියෙනවා කියලා. එතන කපාටයක් වගේ දෙයක් තියෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ අත වශයෙන් මාංශ පේශි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් මොකද්ද සිද්ධ වෙන්නේ? කෑම හෝ එහෙම නැත්නම් දියරයක් අපි පානය කළාට පස්සේ අපි දන්න ඔළුවෙන් හිටගත්තත් ආයේ උගුරට එන්නේ නැහැ. කෑම උගුරට එන්නේත් නැහැ, දියර එන්නේත් නැහැ. මොකද එතන එක වැහෙනවා. ඒ කපාටේ මගින් ආමාශයට ගියාට පස්සේ එතන වැසීමක් සිද්ධ වෙනවා. නැවත ආපහු එන්නේ නැහැ. හැබැයි මේ කතා කරන රිෆ්ලක්ස් ඩිසීස් කියන එකේදී මොකද්ද සිද්ධ වෙන්නේ? මේ වැල්ව් එක තද ගතියක් නෑ. වැල්ව් එකේ තද බව අඩුයි. අන්න එතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ? අර බඩේට ගියපු ආහාර, එහෙම නැත්නම් දියර වර්ග
මේ ගලන ආලයට එන්න ගන්න උඩට ගහන්න ගන්න අන්න ඒකට තමයි මේ රිෆ්ලක්ස් කියලා කියන්නේ ඉතින් මෙතෙන්දි මේ උඩට එන ආහාර එහෙම නැත්නම් ඇසිඩ් ඒ බඩේ තියෙන ආමාශික යුෂ සමහර වෙලට උගුර දක්වාම එන්න පුළුවන් උගුර දක්වාම එන්න පුළුවන් විශේෂයෙන්ම මේක වැඩිපුර සිද්ධ වෙන්නේ රැට නිදාගත්තට පස්සේ අපි හිටගෙන ඉන්න වෙලාවට අත වශයෙන් ටිකක් අඩුයි නමුත් නිදාගත්තට පස්සේ එහෙම නැත්නම් හාන්සි වුණාට පස්සේ අපි සමහර වෙලාවට නිදාගන්න නෙමෙයි සමහර අවස්ථා තියෙනවා මේ හාන්සි වෙලා ඉන්නකොට රෙස්ට් එක ගන්න ඕනේ ඒ වගේ වෙලාවල වලට මේක උඩට එනවා වැඩි ඉතින් මෙතෙන්දි මේ ඇසිඩ් ගතිය උඩට එන්න මේ වැල්ව් එකේ තද බව අඩු වෙන්න හේතු ගොඩක් තියෙනවා ඉතින් අපි දන්නවා හැම දෙයකටම සම්බන්ධ වෙන ඇල්කොහොල් එහෙම නැත්නම් දුම්පානය එකත් මෙතෙන්දී එනවා ඒ වගේම තමයි තරබාරු බව කියන එක විශේෂයෙන්ම බලපාන එකක් ගොඩාක් රෝගවලට ඉතින් මෙතෙන්දි තරබාරු බව ඉවහල් වෙනවා මේ ඇසිඩ් ගතිය උඩට එන්න මොකද අපි දන්නවා මේ බඩ ගොඩාක් තියෙන කෙනෙක්ගේ තරබාරු කෙනෙක්ගේ මේ බඩ ගොඩක් වැඩි නම් බඩ ඉදිරියට නෙරලා ඇවිල්ලා තියෙනවනේ බඩේ ෆැට් එක වැඩි නම් මොකද ඒගොල්ලෝ නිදාගත්තාම හාන්සි වුණාම මේ ආමාශය තෙරපෙනවා වැඩි ආමාශය තෙරපෙනකොට ආමාශය තියෙන දේවල් උඩට ගහනවා වැඩි එතකොට අර වැල්ව් එකේ තද ගතිය වුණත් කාලයක් යනකොට මේ ප්‍රෙෂර් එක හින්දා තද ගතිය අඩුවීමක් සිද්ධ වෙනවා එතකොට මම කිව්වා දැන් මේ ඇසිඩ් ගතිය උඩට ගහනකොට බඩේ තියෙන ආමාශික යුෂ ඇත්ත වශයෙන්ම උඩට ගහනකොට වැඩිපුර තියෙන ඇසිඩ් ගතිය උඩට ගහනකොට මොකද්ද සිද්ධ වෙන්නේ අර ගලනාලයට මේ යුෂ ඇතුල් වෙනවා ගලනාලේ හැදිලා නැහැ ඇසිඩ් වලට ඔරොත්තු දෙන්න. ආමාශය පමණයි හැදිලා තියෙන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ අර ශේෂ්මල පටලය ගලනාලේ තියෙන යම්කිසි ගැටලුකාරී තත්වයකට පත් වෙනවා. ඒ ගලනාලේ තියෙන ශේෂ්මල පටලය තුවාල වීමක් සිද්ධ වෙනවා. මේක කාලයක් සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? මේක ඉස්සෙල්ලම ඒ ආමාශය මේ ගලනාලේ තියෙන ශේෂ්මල පටලය වෙනස් වෙලා ඒක නිකන් තුවාලමය ස්වභාවයකට තත්ත්වයකට පත් වෙනවා. අපි කියනවා මේකට ප්‍රදාහයක් ඇති වෙනවා කියලා. අපි කියනවා ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා කියලා. ප්‍රදාහය ඇති වුනහම තමයි අර රෝග ලක්ෂණ එන්නේ. මම රෝග ලක්ෂණ සඳහන් කරන්නම්. ඉතින් මේ ඒ වගේම රෝග ලක්ෂණ ආවට පස්සේ මේක කාලයක් ගත වුණොත් මොකද සිද්ධ වෙන්නේ? මේ ගලනාලේ තියෙන විශේෂමල පටලේ වෙනස් වීම වලට භාජනය වෙලා සමහර විට ගලනාලේ අර මේ බටයක් වගේ තියෙන එක රබර් බටයක් වගේ සමහර තැන් පටු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි කියන්නේ ස්ට්‍රිච් එකක් එන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඊළඟ අවදානම තමයි විශේෂයෙන්ම ආමාශයට ආසන්නයේ තියෙන මේ ගලනාල පොටස නිතරම ඇසිඩ් වලට නිරාවරණය වීම නිසා සමහර වෙලාවට එතන තියෙන ඒ ශේෂ්මල පටලේ වෙනස්කම් සිද්ධ වෙලා සමහර විට පිළිකාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. පිළිකාමේ තත්ත්වයක් ඇති වෙන්න කලින් අපිට මේක අඳුර ගන්න පුළුවන් පරීක්ෂණ මගේ. නමුත් මේක අවදානම තමයි කවදා හරි දවසක මේක දිගට පැවතුනොත් මේ ඇසිඩ් උඩට ගහන ගතිය අර පිළිකාමේ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපි තවත් හේතු බැලුවොත් මේ ඇසිඩ් ගතිය උඩට එන යම්ම ඖෂධ නිසාත් මේ ඇසිඩ් ගතිය උඩට එන්න පුළුවන්. අපි භාවිතා කරනවා යම්ම ඖෂධ ගොඩක් අය ඉන්නවා කොලෙස්ටරෝල් තියෙනවා එතකොට දියවැඩියාව තියෙනවා. ප්‍රෙෂර් එක තියෙනවා එහෙම නැත්නම් වෙනත් ඔය පිළිකා වගේ දේවල් තියෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ ආතරයිටිස් වගේ රෝග තියෙන්න පුළුවන් ඉතින් ඒ වගේ අය නිරන්තරයෙන්ම ඖෂධ වර්ග ලබා ගන්නවා යම්ම ඖෂධ නිසා මෙව තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ වැල්ව් එකේ තද ගතිය අඩු වෙලා ඇසිඩ් උඩට ගහන ගතිය වැඩිපුර එන්න පුළුවන් ඒ වගේම තමයි මෙව තත්ත්වය ඇති වෙන තවත් රෝගී තත්ත්වයක් තියෙනවා මේ ආමාශයේ කොටසක් මහා ප්‍රාචීරය තුලින් මහා ප්‍රාචීරය කියලා කියන්නේ මේ උරස් කුහරය සහ උරු කුහරය වෙන් කරන මාංශ පේශීමේ කොටස. එතකොට අන්න ඒතන තමයි මේ වැල්ව් එක වගේ එක තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගලනාලේ සහ ආමාශය අතරේ. ඉතින් සමහර වෙලාවට මේ ආමාශයේ කොටසක් උඩට නෙරන්න පුළුවන් උරස් කුහරය තුලට. අපි ඒකට කියනවා හයටස් හර්නියා. HH හයටස් හර්නියා. මේ හයටස් හර්නියා කියන රෝගී තත්ත්වයේ තිබ්බොත් මේ ඇසිඩ් උඩට ගහන ගතිය වැඩි විශේෂයෙන්ම එම රෝගීන්ගේ මෙම රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ වගේම තමයි ගර්භණීභාවය නිසා අපි දන්නවා ගර්භණීභාවයට පත් වුණාම මේ වැඩෙන කලලය නිසා බඩට අමතර ප්‍රෙෂර් එකක් පීඩනයක් ඇති වෙනවා. එතකොටත් මෙම තත්ත්වේ తాවකාලිකව
ඇති වෙන්න පුළුවන් ගර්භණීභාවය ඉවර වුණාට පස්සේ නැවතත් යථාතත්වයට පත් වෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි තවත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ස්ට්‍රෙස් එක ආතතිය. හැමතිස්සෙම මේ ටෙන්ෂන් එකෙන් ඉන්නකොට අපි දන්නවා බඩේ තියෙන ආම්ලිකතාවය වැඩි වෙනවා. ආමාශය විෂ ප්‍රමාණය වැඩි වෙනවා. අන්න එතකොටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මට තවත් සඳහන් කරන්න ඕන සමහර අපගේ වැරදි ආහාර පුරුදු විශේෂයෙන්ම ආමාශය විෂ උනන වැඩිපුර උනන්න හේතු වන කෑම වර්ග භාවිතා කිරීම නිසා අන්න එතකොටත් මෙම තත්ත්වය උද්ගත වෙන්න පුළුවන්. ඉතින් ඒකට උදාහරණ වශයෙන් කියනවනම් මේ අධිකව මස් භාවිතා කරන අය, ඒ වගේම තෙල් සහිත ආහාර නිරන්තරයෙන්ම භාවිතා කරන අය, නිරතුරුවම භාවිතා කරන, ඒ වගේම අපි දන්නවා මේ සැර කෑම කියලා කියන ඒවා, මේ අන්නාසි තක්කාලි අච්චාරුගේ ඇසිඩ් වලට බර ආහාර ගන්නකොට අන්න ඒ වගේ දේවල් නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. වැරදි ආහාර පුරුදු හේතු වෙනවා මෙම තත්ත්වයට. ඉතින් ඒ වගේම තමයි මේ තවත් ක්‍රීඩා වගේ දේවල් තියෙනවා. මේ බඩට ප්‍රෙෂර් එකක් එන ක්‍රීඩා වර්ග, ඒ කියන්නේ ස්ට්‍රෙනුවස් එක්සර්සයිසස්, ඒ වගේම ඒ කියන්නේ ඇඟට අධික මහන්සියක් ඇති වෙන ක්‍රීඩා වර්ග නිසාත් මේ ඇසිඩ් ගතිය උඩට එන්න පුළුවන්. ඉතින් ඔය කරුණු කාරණා නිසා තමයි මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ. අපි බලමු රෝග ලක්ෂණ මොනවද කියලා. රෝග ලක්ෂණ ගත්තොත් ගොඩාක් අය කියන එකක් තමයි ડોක්ටර් මේ පපුව දැවිල්ල, බඩ පපුව දැවිල්ල, බඩත් එක්කම පපුව දැවිල්ල. ඒක ගොඩක් අය නිරන්තරයෙන්ම අපිට කියන රෝග ලක්ෂණයක්. ඒ වගේම තමයි සමහර අය දක්වන්න පුළුවන් පපුවේ වේදනාව, පපුවේ කැක්කුම. මේක සමහර වෙලාවට ඉතාමත් තදින් අධිකව එන්නත් පුළුවන් මේ පපුවේ කැක්කුම. එහෙම ආවම සමහර වෙලාවට මේ මුගක හිතන්නේ මේ හાર્ට් ඇටැක් එකක්, පපුවේ මේ හાર્ට් එකේ ප්‍රශ්නයක් කියලා හිතන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට හાર્ට් එකේ ප්‍රශ්නත් මේ වගේ ලක්ෂණ එක්කත් එන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම ඕක මාරු වෙනවා. ඉතින් තදබල විදිහේ පපුව කැක්කුමක් විදිහට මේක එන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය කියන තවත් රෝග ලක්ෂණයක් තමයි මේ උගුරට ඇසිඩ් ගතියක් එනවා. උගුරේ ඇසිඩ් ගතිය එන එක විශේෂයෙන්ම උදේ නැගිට්ටට පස්සේ, එහෙම නැත්නම් උගුරේ සෙම් ගතියක් වගේ උගුර පටලැවෙනවා උදේට. මේක වැඩිපුර තියෙන ડોක්ටර් උදේට අන්න ඒ වගේ කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සමහර අය ඉන්නෝ මේ සමහරට මේ බෑඩ් ස්මෙල් එකක් එන්න පුළුවන් මුඛයෙන්. ඒ කියන්නේ මුඛෙන් දුගඳක් වගේ එන්න පුළුවන්. තවත් කොටාසයක් ඉන්න හුස්ම ගැනීම අපහසුතා එන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා මේ ඇසිඩ් ගතිය උඩට එන මෙම GORD කියන රෝග තත්ත්වයේදී. ඉතින් ඒ වගේම තමයි තවත් සමහරු ඉන්නවා මේ පොඩි කෑමක් කෑවත්, කෑම ටිකක් කෑවත් මෙම තත්ත්වයේදී බඩ පිරුණා වගේ හරි අපහසුයි. කෑම කාපුවම ඉන්න බෑ, බඩ පිරිලා. වතුර බිව්වහම ඊටත් වැඩිය අමාරු වැඩි වෙනවා. මේ කෑම කාපුවම වතුර බිව්වම තවත් අපහසුයි. ඉතින් මේ වෙනි රෝග ලක්ෂණත් එන්න පුළුවන් මෙම තත්ත්වයත් එක්ක. ඉතින් මේක ගොඩාක් කරදරකාරී, මේක කාලයක් ගත වෙන්න පුළුවන්. මේකට හරියට බෙහෙත් නොකළොත් කාලයක්ම මේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. අන්න එතකොට තමයි අර අවදානම් තත්ත්ව ගොඩක් ඇති වෙන්නේ. ඉතින් අපි බලමු මෙම තත්ත්වෙ දිගින් දිගට තිබීම නිසා ඇති වෙන තත්ත්වයන් මොනවද කියලා. ඉතින් මම කලින් සඳහන් කළා කීපයක්, අර ගණනාලේ පටුවීම එන්න පුළුවන්, ඒ වගේම ගලනාලේ පිළිකා වර්ගය එන්න පුළුවන්, ගලනාලේ තුවාල එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇසිඩ් ගතිය නිරන්තරයෙන්ම උඩට ඒම නිසා ගොඩක් වෙලාවට මේ දත් සවුත්තු වෙන්න පුළුවන්. කොහොමද දත් සවුත්තු වෙන්නේ? මේ වඩේ තියෙන ඇසිඩ් උඩට ආපුවාම, උගුර දක්වා ආපුවාම මේක මුඛයට එන්න පුළුවන්. ඊට පස්සේ මේ දත්වල එනමල් දිය වෙනවා. එනමල් දිය වෙලා දත් ටික ඉක්මනට නරක් වෙන්න පුළුවන්. දත්වල මුලින් දැනෙන්නේ සංවේදී බව. මොකද එනමල් ගියාට පස්සේ ඊට පස්සේ දත් ඉක්මනට නරක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් මෙම තත්ත්වය නිසා ඇති වෙනවා. ඒ වගේම තමයි තවත් සමහරුන්ට මෙම තත්ත්වය නිසා ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි අර කැස්ස. සමහර වෙලාවට මේ හුස්ම ගැනීම අපහසු, මම කලින් සඳහන් කළා. ඒ වගේම කැස්ස තත්ත්වය ඇති වෙන්න පුළුවන් උගුර හැමතිස්සෙම අර ඉරිටේට් වෙන හින්දා උගුරට එන දේවල් නිසා. ඒ වගේම තමයි සමහරට මේ ඇස්ම කියලා මේක පටලැවෙන්නත් පුළුවන් සමහරවට. ඇස්ම කියන්නේ මේ ඇදුම. අනේ ඒ වගේ රෝගී තත්ත්වයක් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරුන්ගේ මේ කාපු කෑම ආපහු දානවා, අර වමාරනවා වගේ අපේ රීගජිටේෂන්, එහෙමත් වෙන්න පුළුවන්.
ඉතින් මෙම தත්ත්වය වලක්වා ගන්න අත වශයෙන්ම පුළුවන් ඒකට ඖෂධ වර්ග තියෙනවා විශේෂයෙන්ම ආමාශය ගලනාරේ අතරේ තියෙන වැල්ව් එක තද කරගන්න යම් ඖෂධ තියෙනවා එම ඖෂධ භාවිතා කරන්න පුළුවන් ඒ වගේම ඒකම ගොඩක් වෙලාවට කරන්නේ බඩේ තියෙන ඇසිඩ් ගතිය අඩු කරන ඖෂධත් ලබා දෙනවා ඉතින් මේ ගොඩාම සාර්ථකව ප්‍රතිකාර කරගන්න පුළුවන් මෙම රෝගී தත්ත්වයට ඉතින් මම දන්න තරමින් ගොඩාක් වෙලාවට සාර්ථක වෙනවා මේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර එතකොට ඒ වගේම තමයි තමන්ගේ යවුතුම් පැවුතුම් හදා ගන්න ඕනේ මම කලින් කිව්වා වගේ මේ ඇල්කොහොල් සහ දුම් පානේ ඉතින් ওই දෙකෙන් බලකින්න ඕනේ ওই දෙක දිගටම කරගෙන යනවා නම් මේ தත්ත්වය සම්පූර්ණයෙන් සමනය කරගන්න අමාරුයි ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගන්න ආහාර මොනවාද ඇසිඩ් සහිත ආහාර ඒ වගේම පිටි සහිත ආහාර පිටි කිව්වා මේ පාම් පිටි වලින් හදන කෑම ඒ වගේම තෙල් සහිත ආහාර අධිකව මස් පරිභෝජනය ඒ වගේම අධිකව රසායනික ද්‍රව්‍ය දාපු ආහාර විශේෂයෙන්ම කල් තියාගන්න දාපු දාන රසායනික ද්‍රව්‍ය අනේ ඒ වගේ දේවල් තියෙන ඒවා විශේෂයෙන්ම කුළුබඩු අධික ආහාර අනේ ඒ වගේ දේවලින් වළකින්න ඕනේ ආහාර පාලනය ඉතා වැදගත් වෙනවා මෙතෙන්දි මොකද ආහාර පාලනය හරියට නොතිබුණොත් මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ ඒ වගේම තමයි ආහාර ගන්නකොට අපි විශේෂයෙන්ම ගොඩාක් ස්මෘත්තාවට එනකන් කෑම කන්නේ නැතුව මේ ආහාර ටිකක් ගන්න ඕනේ බඩට ඉඩ තියෙන්න ඒ වගේම හොඳට වතුර බොන්න ඕනේ ඒ වගේ මතක තියාගන්න ඕනේ ආහාරය ගත්තට පස්සේ මෙවැනි රෝගීන් එකපාර නිදා ගන්න හාන්සි වෙන්න ඇලවෙන්න ඒව කරන්න හොඳ නැහැ සමනින් පය තුනක් විතර යනකම් ඒ වයින් වළකින්න කියලා ඒ වගේම තමයි ගොඩක් වෙලාවට වම් පැත්තට හැරිලා නිදා ගන්න එක හොඳයි කියලා කියනවා මේ මෙම தත්ත්වයේ තියෙද්දි ඉතින් මෙම தත්ත්වය වළක්ව ගන්න ඊළඟ දේ තමයි මේ තරබාරු බව අඩු කරගන්න ඕනේ තර ඇඟේ සිරුරේ තරබාරු බව අඩු කරගන්න ඕනේ ශරීර ස්කන්ධ දර්ශකය අර ප්‍රසස්ත මට්ටමට ගන්න ඕනේ අත වශයෙන්ම ගොඩක් තරබාරු නම් රෝගී தත්ත්වය සුව කරගන්න අමාරුයි ඉතින් ඒ පාලනය සම්බන්ධයෙන් තමයි ඒ කරුණු කාරණා ඉතින් අපි බලමු මේ රෝගී தත්ත්වය අඳුරගන්නේ කොහොමද කියලා අඳුරගන්නේ විශේෂයෙන්ම රෝගියා පවසන රෝග ලක්ෂණ වලින් අපි මූලිකවම රෝගීෙක් මෙවැනි ලක්ෂණයක් කියනකොට පපු රිදෙනවා කියනකොට අපි ඉස්සෙල්ලම කරලා ඉන්න ඕනේ මේක හાર્ට් එකට සම්බන්ධද නැද්ද කියලා බලලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම හાર્ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක තහවුරු කරගෙන ඊට පස්සේ තමයි මේක හරියටම තහවුරු කරගන්නේ අපිට උදව් වෙන රෝග ලක්ෂණ රෝගියා කියන ඒ වගේම තමයි ඊළඟට තියෙන ප්‍රධාන පරීක්ෂණයක් තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය ඉස්සෙල්ලා අපි ඒක කරලා බලනවා බඩ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි අපජීයි එන්ඩොස්කෝපි අපි දන්නවා මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක් දාලා බඩට කරන පරීක්ෂණය. ඉතින් බඩ ඇතුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. ගුරේ සිට මේ කටේ සිට ගලනාලය පරීක්ෂා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ බඩ ඇතුළ බඩ කියන ආමාශය ඇතුළ අපිට මේ කැමරාවෙන් බලන්න පුළුවන්. එහෙම බලනකොට අපිට පේනවා ගලනාලේ යම් කිසි ප්‍රශ්න තියෙනවා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිළිකාවක් ඇවිල්ලා තියෙනවනම් ඒකත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ පිළිකාවට එන්න පුළුවන් ලක්ෂණ තියෙනවනම් අනේ ඒකත් අඳුර ගන්න පුළුවන්. ඒක අඳුරගන්නේ කොහොමද? මේ එන්ඩොස්කෝපි එක කරනකොටම ඒ අදාළ සැක සහිත ස්ථානවලින් සියුම් කෑලි අරගන්න පුළුවන්. අරගෙන පටක පරීක්ෂණයක් මගින් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. අපි කියන්නේ ඒකට බයොප්සි එකක් ගන්නවා කියලා ඒක පරීක්ෂා කරගන්න පුළුවන්. මම මේ සම්බන්ධයෙන් මගේ වීඩියෝ එක උත් කරලා තියෙනවා මේ බයොප්සි පටක පරීක්ෂාව සම්බන්ධව. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි අර හයටස් හර්නියා කියන තත්ත්වයක් අඳුර ගන්න පුළුවන්. එතකොට ඒකම අපිට බලන්න පුළුවන් ආමාශයේ වෙනත් ප්‍රශ්න තියෙනවද කියන එක අඳුර ගන්න පුළුවන්. මේ එන්ඩොස්කෝපි පරීක්ෂණයමයි ඉතා වැදගත් පරීක්ෂණයක් එන්ඩොස්කෝපි එක. ඒ වගේම තවත් වැදගත් පරීක්ෂණයක් තමයි මේ ඉසොෆේජියල් මැනෝමෙට්‍රි කියලා. ඒ කියන්නේ අපිට අර වෑල්ව් එකේ තදගතිය බලන්න පුළුවන් පරීක්ෂණක් තියෙනවා. යම් උපකරණ ඇතුළු කරලා එතන පීඩනය මයින්න පුළුවන් මේ වෑල්ව් එකේ ප්‍රෙෂර් එක කොහොමද කියලා. ඒකත් බලාගන්න පුළුවන් අද කාලේ. ඒ වගේම තවත් වැදගත් පරීක්ෂණයක් තියෙනවා බේරියම් සැලෝ කියන පරීක්ෂණය. මෙතෙන්දී යම් කිසි දියරයක් බොන්න දීලා එක්ස්රේ තමයි ගන්න. එතෙන්දීත් අපිට බලන්න පුළුවන් මේ රිෆ්ලක්ස් තියෙනවද කියන එක. ඊයේ අරුණහම කරන වැදගත් පරීක්ෂණයක් තියෙනවා කලාතුරකින් තමයි සිද්ධ කරන්නේ මේ සීටී ස්කෑන් එක වගේ දෙයක් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම සමහරට රෝග ලක්ෂණ අඳුරගන්න බැයි නම් අර කලින් කරපු ඒවායි අවසාන පියවර විදිහට අන්න ඒ වගේ දේකුත්
කරලා බලන්න පුළුවන් සමහර වෙලාවට අපි හිතනවට වැඩි වෙනත් ප්‍රශ්න පෙනහළු වල ප්‍රශ්න එතකොට අර අපි කියන මීඩියා ස්ටයිනම් එක කියලා මේ පෙනහළු දෙක මැද්ද සහ හાર્ට් එක මැද්දෙන් තියෙන මේ පපුවේ තියෙන පටක කොටසට අන්නේ කොටස නිරීක්ෂණය කරන්න පුළුවන් ඒවත් ප්‍රශ්න තියෙන්න පුළුවන් සමහර වෙලාවට සමහර කැන්සර්ස් වර්ග තියෙන්න පුළුවන් අර ලිම්ෆෝමා කියන රෝගී තත්ත්වයේ තියෙන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් අඳුර ගන්න සමහර වෙලාවට තව වැඩගත් වෙන මේ CT ස්කෑන් එක. ඉතින් ඉතා කලාතුරකින් තමයි එවැනි තත්යකට යන්න වෙන්නේ. ඉතින් ඔයගලන්ට පැහැදිලි මෙම රෝගී තත්ත්වයේ සම්බන්ධව. GERD එහෙම නැත්නම් GOD. හරිද? GORD එහෙම නැත්නම් GERD. දෙකම එකයි. ඉතින් හැමෝම ගැස්ට්‍රයිටිස් කියේ කිව්වට මේකත් ඒ ආමාශයේ ඇති වෙන ප්‍රශ්න වලින් එක්තරා රෝගී තත්ත්වයක්. හැබැයි සමහර වෙලාවට වෙනත් රෝගයක පටලැවෙන විදිහට මික්ස් වෙලා තමයි රෝග ලක්ෂණ එන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් වෙන් කර ගන්න පුළුවන් මෙව තත්ත්වෙමද කියන එක ඉවරදී පරීක්ෂණ මගින්. ඉතින් අදත් මම සමු ගන්න අමරණ මෙඩිසින් සුවිශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.